නිදාසේ බලන් ඉන්න ගොඩක් ලාට ඒක තමයි කරන්නේ. ඉතින් සර මට තේරිච්ච දෙයක් තමයි මේ ඔක්කොම සිතේ ක්‍රියාකාරීතාව කණික මේ ඒක සිත සිතත් එක්කම කතා කරන දෙයක් තමයි මට නම් තේරෙන්නේ හැමතිස්සෙම සිත සිතත් එක්කම කීර්ති ගන්නවා කතා කරනවා. ඔව් ඒතකොට සිත ඇතර වටෙනකොට සිතම රැවටෙනවා. කණිකරම සිතේ මට තේරුණේ ඒක සොයනවා සර්. එතකොට දැන් ඔයා හොයපු එකට උත්තරයක් ඔතන හම්බ වෙනවා නේද? උත්තරයක් කියන්නේ සොයන මට ඉතින් මේ තේරුණේ ඉතින් මෙතන මම කරන දෙයක් නැහැ නේ. ඉතින් සිතමනේ උපම කරන්නේ. එතකොට බලනකොට ඒ කියන්නේ දැන් මේ ඔබාසෙත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලත් මම ඔබාසෙත් එක්ක හිත ඇතුලෙන් කතා කරනවා. මං හිතනවා මේ දේ මට අහන්න ඕනේ කියලා. ඉතින් මම සිතමනේ අහන්නේ තනියම මේ සිතම තනියම කතා කරනවානේ. ඔව් එහෙම තමයි. දැන් ඔකේ තව පැත්තක් තියෙනවා. ඒ පැත්තට ලං වෙන්න ඉතින් ඔය කියන කතන්දරේ තවදුරටත් මං කියන්නේ ඔය තුලත් එක්ක ඉන්න. එතකොට ඔයාලට කාලයක් යනකොට තේරෙයි මේ කතා බහ විතරක් නෙමෙයි මේකේ මේ ක්‍රියේෂන් එකක් තියෙනවනේ. අපිට ඔය එළියම පේනවා එනවා වගේ කතන්දර ටිකක් ඔය කියන්නේ කට්ටිය. ඒක පේනවාමම නෙමෙයි ඒක ඒ මොහොතේ ක්‍රියේට් වෙනවායි කියන එක. ඒ මොහොතේ සිද්ධ වෙන සිද්ධියක්. ඔව්. ඒක පෙර පැවතුණාත් නෙමෙයි පසුවට පවතිනවාත් නෙමෙයි මොහොතට ක්‍රියේට් වෙනවා. දැන් අපි හිත බලන්න කියනකොට මේ වෙලාවේ පවතින සිත අපි ටග් ගාලා කැප්චර් කරගෙන අපි බලනවනේ දැන් මොකද්ද මේ කියන එක. ඔව්. අන්න ඒක දැනට ඔයාට මේ සිත දෙපළු වෙලා තමයි පේන්නේ. එනිසයි කියන්නේ හිත හිතත් එක්ක කතා කරනවායි කියලා. ඇත්තටම හැමෝම හිතාගෙන ඉන්නේ මේ මම ඉන්නවා මේ ශරීරය මේ මම තමයි කියන තැනනේ ඉන්නේ. ඒකනේ ලොකුම අවිද්‍යාව. දැන් අපි කරන්නේ මේකෙදි එයාලාට තේරුම් කරලා දෙනවා ඔය ශරීරයේ සම්බන්ධ වෙලා ඔය මම කියලා හිතාගෙන හිටියට කෙනෙක් ඉන්නවායි කියලා. ඔතන එක්කෙනෙක් නෙමෙයි ඔතන දෙන්නෙක් ඉන්නවා. තේරෙනවද? ඔය ශරීරයේ අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නා ඇතුලේ ඉන්නවා. ඇතුලේ කියලා මම කියන්නේ ඉතින් ඔය නිකමට කියන්නේ. ශරීරය ඇතුලේ මොකෙක්වත් නැහැ. තේරෙනවද? දැන් ඔයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නෙමෙයි දැන් ලංකාවේ ඉන්නේ. මං ඉන්නේ කුවේට් එකේ සුවන්වාස. ආ කුවේට් එකේ. හරිද? එතකොට දැන් ඉන්නේ ලංකාවේනේ. හරිද? එතකොට හරි. ඉතින් ඒ වගේ එතකොට ඔය ශරීරේ කවුරුත් නැහැනේ. පැහැදිලිනේ. එතකොට ඔය ඕක ඇස්සේ කතා කරන කතාබහ කෙරෙන විදිහ ඉස්සරලා හොඳට මේක මේ සිත දිහා බලාගෙන ඉන්නකොට දැන් ඔයාට ඔය තේරුණානේ දෙන්නෙක් කතා කරනවා වගේ. දෙන්නෙක් නෙවෙයි සිත විතරයි කතා කරන්නේ. ඔව්. සිත කියනව නේද? එක සිතක් කියනව නේද? කතා කරන්න ඕනි කියලා. එතකොට අනිසිත අහනව නේද? ඒවා මොනවද කතා කරන්නේ? එතකොට අනිත් එක්ක නම් කියනව නේද? අපි මේක කතා කරමු. එතකොට අනිත් එක්ක නම් කියනව නේද? ඔව් ආ ඒක කතා කරන්න ඕනි. ඒක සුවයලස මට තේරුනේ සිත සිතත් එක්කම කතා කරනවා කියලා. එතන දෙන්නෙක් විදිහට මම දැක්කේ නෑ. ඒ කියන්නේ සිතම සිතත් එක්ක කතා කරනවා. මම සම්බන්ධ නැතුව. මේ පිටින් ඉන්න මම කියන කෙනා. ඔව්. ඔව් දැන් ඔය කතා කරන දේවල් අනුසාරයෙන් ඔයක බෙදා ගන්න ඕනේ. ඒ අනුසාරයෙන් බෙදාගෙන යනකොට ඔයාට තේරෙනවා ලෝකය කියලා කියන්නේ සාපේක්ෂක. ඒ වගේම මම කියලා අපි ඔය කතා කරන පුද්ගලයා සාපේක්ෂකයක් කියලා. දැන් ඔය ඔයාගේ හිත හිතත් එක්ක කතා කරනවායි කියනවනේ. දැන් ඔයා ඒ දෙන්නටත් කතා කරන්න දීලා ආයේ ඔයා තුන්වෙනි පාර්ශවයක් ඇටියට නිරීක්ෂණය කරන්න ඔයාගේ හිත හිතත් එක්ක මොනවද කතා කරන්නේ කියලා. හොඳට බලන් යනකොට තේරෙයි එක පැත්තක් ධන අනිත් පැත්ත ඍණ. එක පැත්තක් ප්‍රශ්න අනිත් පැත්ත උත්තරේ. එක පැත්තක් ඔයගේ අර දෙපැත්තකට කැඩිලා ඉන්නේ මේ කියන සාපේක්ෂක හොඳ නරක. ලස්සන කැත. හරි හරි සෝනද එහෙම දැක්ක සෝනස ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ සෝයන සිත ඇතුලෙන්ම වැඩ කරන්නේ දෙපැත්ත කරන්නේ ඇතුලෙන්ම. සිතක් හැදෙන්න දෙකක් ඕනේ. ආ ඒ කියන්නේ ඇතුලාන්තෙම දෙපැත්තක් තියෙනව නේද සවනස. ඒකයි වංශ කියන්නේ. ආ මොකක් කරේ දැන් ඔයාට පේනවා නම් පේන්න එළිය ඇතුල කියලා දෙකක් ඕනේනේ. ඔව් ඔව් ඔව්. ඇහෙන්න ශබ්දයකුයි කනකුයි ඕනේ. අනිවාර්යෙන් ඔව්. ඒ වගේ හිතෙන්නත් දෙකක් ඕනේ. හරියට හරි සවනස. ඒ දැනීමක් ඇසීමක් පෙනීමක් එහෙම දෙයක් හරිද සෝනස? ඒක එච්චරයි.
හැබැයි ඒක මෙච්චර තියෙනවා කියලා ඉනිසුම ගන්න නොවෙසේ එපා. තොර ඒක තියෙනවා කියලා ගන්න එපා. හොඳේ ඒක තියෙන එකක් නෙමෙයි. මොහොතට ක්‍රියේට් වෙන එකක්. ඕ මට සොයන්නේ එහෙම සමහරක් වෙලාවට එහෙම දැනෙන. එතකොට ඒක සිත ඒ විදිහට දැක්කම මෙතන සැබෑවටම වර පවතිනවා කියලා කියනව නෙමෙයි. අර කියන්න ඕන නිසා කියනවා දැනීමක් පෙනීමක් ඇසීමක්. ඒක ඒක තමයි මේ මොහොතේ තියෙන ඇත්ත. එතකොට මම දකින්න විදිහ සෝනාංශ මට තේරෙන ඒක විදිහට. ඇත්තක් නෙමෙයි හොඳේ. ඒකත් ඇත්තක් නෙමෙයි. නෑ. ඒක ඇත්තක් නෙමෙයි. ඇත්තක් නෑ යම පවතින්න ඕනේ ලෝකේ. එහෙම පවතින එකක් නෑ. ඔයා වීඩියෝ ගේම් ප්ලේ කරලා තියෙනවද? නෑ සුවනස ප්ලේ කරලා නෑ. ඔව්. ඒකෙදි වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන් යනකොට ප්‍රොසෙසර් එක එහෙම පොඩ්ඩක් ස්පීඩ් මදි නම් ඔය ගේම් එක ප්ලේ කරන් යනකොට දැන් අපි කියමු කාර් ගේම් එකක් කියලා. එතකොට දැන් කාර් රේස් එක යනකොට මෙහෙම ගිහිල්ලා ඉස්සරහින් වංගුවක් තියෙනවා. වංගුව ගාරන් යනවා. ඔහොම යනකොට අපි වංගුව ළඟට කිට්ටු වෙනකොට අපිටම පේනවා වංගුව හැදෙන විදිය. කාර් එක අපි යන ගමන් අපිට පේනවා වංගුව ක්‍රියේට් වෙනවා. කෑලි 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 එකතු වෙලා වංගුව හැදෙනවා. තේරෙනවද? දැන් ඔයා ගමනක් යනවා කියන්නේ. ඔයා ගමනක් යනකොට ඔයාට මේ පේන පරාසය තුල ටික විතරමනේ තියෙන්නේ. එතනින් එහාට වංගුවද මොකද්ද වාහන තියෙනවද පාරේ මුකුත්ම ක්‍රියේෂන් එකක් නැහැනේ. නෑ නෑ. ආ දැන් ඔයා තව ඉස්සරහට යන්න යන්නනේ ක්‍රියේට් වෙවි යන්නේ. තේරෙනවද කියන්නේ? ඔව් සවන. ඔව් තේරෙනවා සවන. හිතෙක් මුකුත් නැහැනේ. නෑ. ඒ වගේමයි ඒ මේ මොහොත පහු කරාට පස්සේ ඔයාට ඒ පිටිපස්සට ගිය ඔක්කොම ඩිලීට් වීගෙන යනවා. මේකිනවා. ඔව්. හරිද? එතකොට හරි. මෙන්න මේ අතරතුර යමක් අපිට දැනෙනවා නම් ඇහෙනවා නම් පෙනෙනවා නම් ඒ මොහොත තුළ එපමණක් පවතිනවා. ඒ පවතිනවා නෙමෙයි. නේද? ඒක තමයි අපි ඉන්නවයි කියලා කියන්න අපිට දැනෙන තියෙන සාක්ෂිය. එතකොට මේකේ වැරද්ද තියෙන්නේ ඔන්න ඔය ෂණ මාත්‍රයකට පවතින චුට්ට අපේ මිනිස්සු අල්ලගෙන ඒක ජීවිතේ කරගෙන ඉන්නවා. ඒක ඇත්ත කියලා කී හිතාගෙන. මේ ඇත්ත. මේ මට පේරණ කෙනා ඇත්ත. මේ මම කණේවා මේ ඇත්ත. තේරුණාද? ඒ ඇත්තයි කියලා නිකන් ඉන්නේ නෑ. ඒක ඇත්ත කෑවා අතෑරියා නෙමෙයි. ඒකට මාර වටිනාකම් දෙනවා. ඒක මෙමරි එකේ දා ගන්නවා, නංගන් හොයා ගන්නවා. ඒකල ආය ආය ඒ දේ එයා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ මොහොතට ක්‍රියේට් වෙච්ච එක ආය කවදාවත් ඒ විදිහටම හම්බ වෙන්නේ නැහැ. ඔව් සන වෙනස් වෙනවා සවනස් නේද? ඔව්. එතකොට එයා හොයන එක ආය හම්බ වෙන්නේ නැතිකොට ඔන්න මානසික විඩාවටපත් වෙනවා. ඔව් ඔව් හරි හරි ඒක හරි. ඉතින් ඔය විඩාව තේරුම් ගන්න බරව මිනිස්සු හැමදාම මේ මොහොතේ වටිනාකම් දීදී ඒව අනාගතේ හොය හොය දුවනවා. අනාගතය කියලා එකක් නැහැ. අනාගතය කියන්නේ මේ මොහොතම තමයි. ඒකත් මෙහෙ මොහොතේ සර අනාගතය අතීතය වර්තමානය තුනම මේ මොහොතේ නිති හටගන්නේ සවනස නේද? ආ. සිටිවිල්ලක් විදියට ඔව්. ඉතින් ඕක නිසා තමයි ওই මිනිස්සු එකම තැන දුවදුව හැටි වැටිලා ඉන්නේ. අපි කියනවානේ පොඩක් නැවතිලා. ඕක නැවතුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. බල මැරෙන්නේ නැහැ. පොඩ්ඩක් කොහොම ස්ලෝ කරලා ඕම නැවතියල්. නැවතිලා හොඳ උස්මක් අරගෙන තමුන්ට දැනෙන්න පොඩක් වටපිට බලලා මුකුත් අර වටපිටින් ආය පරණ පුරුදු විදිහට හද හද බලන්නේ නැතුව පේන ටික බලලා. එතකොට ජීවිතය කියන එක තේරෙයි කියලා. ඉතින් මිනිස්සුන්ට නැවතෙන්න කීවට කොහොමද නවතින්නේ කියන එක හිතාගන්න බැරුව ඉන්නේ. මොකද ඒක හරියට මේ අර වැඩි කියන්නේ මොහොතේ ඉන්න මාළුවෙක් ඇවිල්ලා වතුර හොයනවා වගේ වැඩක් වෙන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ වතුරෙමයි ඉන්නේ සවනස උදින් වතුර හොයනවා. ඉතින් මොකද? ඔව් වතුර ඉන්නවයි කියන එක දන්නේ නැහැ වගේ. ඒක තමයි කියන්නේ. ඉතින් වතුරේ ඉඳලා මේ වතුර කියන්නේ මොනවද කියලා හොයනවා. ඒ වගේ මේ වෙන්න තියෙන ක්‍රියාවලිය ඔක්කොම වෙලා ඇත්තරම මිනිස්සු මම කියන්නේ නිවනේ ඉන්නේ කියලා. ඉතින් නොදන්නාකමට මොකද කරන්නේ? ඔව් සවනස දැන් මම සවනස මං හිතන්නේ අවුරුදු 7ක් 8ක් විතර දේශනාම අහනවා. ඒ කියන්නේ සද්ධර්ම දේශනාම අහනවා. ඉතින් මේ 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 දැන් තේන ටික තේරෙන්නත් අවුරුදු ගාණක් ගියන සවනස ඒකනේ. මේ සරලයි තමයි. ඒත් තේරුම් ගන්න ගොඩක් කල් යනවා. මේකනේ මොකද කරන්නේ? තව දුරටත් ඔයා හොය හොය හිටියොත් තව දුරටත් මාතෘකා හැදි හැදි ඔයාට තවත් ඉස්සරහට යන්න පුළුවන්. නවතින්න ඕනි කෙනාට. එයාලට විතරයි අපි කියන්නේ ඔන්නෙ නැවතියල්ල කියලා. මොකද කොච්චර දීවත් අන්තිමේ වෙන්න තියෙන්නේ නවතිනේ. ඒක ඕන්නම් තව කිලෝමීටර 1000 ගානක් දුර නවතින්නත් පුළුවන්.
දැම්මම නවතින්න ඔව්. පුළුවන්. ඒතර සර් නවතිනවා නම් මට හිතෙන කොහොමද නවතින්නේ කියලා අහන්න. නවතින විදිය අහලා දැනගන්න බෑ. ඔයා නැවතිලා බලන්න. අපිට පුළුවන් මෙහෙම එකක් කරන්න. ඔයා දුවනකොට එක එක ප්‍රශ්න අහනවනේ. ඔව්. එතකොට කියන්න පුළුවන් නෑ ඒක නෙමෙයි කියලා. ඔයා වමට හැරෙන්න ද අහනකොට අපිට කියන්න බලා වමට නෙමෙයි දකුණට හැරෙන්න කියලා. ඒ වගේ සාපේක්ෂකාස්තනේ ඔයා ප්‍රශ්න අහන්නේ. ඔව් ඔව් සෝයනස් හරි හරි. එතකොට අපි ඒකේ අනිත් පැත්ත කියනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනි ඔය දෙක දෙපැත්තම සාපේක්ෂකයි. ඔය සාපේක්ෂක වලට අහු නොවි පවතින මට්ටමටම අපි සාපේක්ෂක වලින් නිදහස් වෙන්න ඕනි. එතකොට ඔන්න ටික ටික ඔය සුවතාවේ සනීපේ චුට්ට චුට්ට දැනෙන්න ගන්න. ඊට තේරෙන්න ගන්නවා ඇත්තටම මේක මෙහෙම දැනෙනවා නම් මේක නිවිලම ගියාට පස්සේ කොහොම සනීපයක් දැනෙනවා ඇද්ද දැන් සාපේක්ෂකව නිවිලම ගැන හිතනවා දැනට ස්වයන් වාස වින්ද වගේ නෙමෙයි වින්ද නම් මේ හිත ඇවිල්ලා අර කම්මල වගේ කෑ ගහනවා දොඩෝනවා ඉන්න දෙන්නේ නැහනේ දැන් හැබැයි අර දකින් එක මං ඒ ක්‍රමේ මට හවුනාට පස්සේ දැන් කේන්තියක් ආවත් මම දන්න මේ ඇතුලේ මේ සිතේ වැඩ කිරීමක් මේක ඒක දකින්නට ඒක නැති වෙනවා අර වෙන්ද වගේ දුහන්න කලබල නැහැ දැන් මට කාටද කෝල් එකක් ගන්න ඕනේ කියලා හිතුනම වෙන්ද ගන්නවනේ ඔව් දැන් ආයෙ හිතලා ගන්න දෙපාරක් ඒක ගන්න කලින් දෙපාරක් හිතන ඔව් අන්න හරි දැන් සවන මම බලන්නේ මගේ වැඩක් නෙවෙයි මේක මේ අනුන්ගේ වැඩක් කර අනුන්ගේ අර හරක් බලා ගන්න වගේ වැඩක් නෙ මේක කියලා මම නිකන්ද මට උණු කෝල් එක එනවා ඊට පස්සේ කතා කරනවා නම් කවුරු හරි කලබලයක් නැතුව බලන් ඉන්නවා මම නෑ හරි ඉතින් ඕක තමයි රිද්මේ ඔය රිද්මේට තව ඔහොම යන් මං කියන්නේ කලබල නැත ඕ ඒක තේසවන සම්බන්ධසට ගත්තේ මට මේ මේක හරිද වැරදිද කොහොමද කියලා මට අන්න ඒක තමයි දැනගන්න ඕන කම තිබ්බේ දැන් ඔයා හරි කියලා දැනගත්තාම ආයෙ ප්‍රශ්නයක් එන මොකද ඊට පස්සේ ඒක තමයි හරියක කියලා එකක් හදා ගන්නවා ඒ හදා ගන්න එක වැරදි ආ හරි හරි සවනස තේරෙනවා තේරෙනවා ඔව් ඒකෙන් දැන් මේ කතා කරපු ටිකත් මෙතනින් ඉවරයි ඉවරයි මේක මෙතනම ඉවරයි ඔව් ඩන් ආයේ මොකුත් නැහැ කියන්න දෙයක් ඒක තමයි නැවතීම සවන් අවශ්‍ය එතකොට නේද ඔව් ඒ ඉවරයි ඉතින් හරියට හරි හොඳයි හොඳයි සවන් මං මේ දැන් මේ මේ රටේ සවන් ගොඩක් රස්නේ එළිය ඔව් හොඳද මේ මම දැනුත් ඉන්නේ මේ දාඩිය පිටි පිටි මම මේ කතා කරන්නේ ඒ කතා කරෙත් මේ බැරිම තැනවන් කල්පනා කරලා කරලා ඔබන්සට ගන්නවද නැද්ද ගන්නවද නැද්ද ගන්නවද නැද්ද කියලා හිතලා හිතලා තමයි මම මේ ගත්තේ දැන් මුසවනස ඒක හරි හරි දැන් ඒ ගත්තේ ඒක නේ නිදහසේ ඉන්නේ නිදහසේ ඉන්නකොට ආයේ බලන්න නිදහස නැති කරන්නේ නැති වෙන්නේ කොහෙන්ද කොහොමද ඒකට පොඩ්ඩක් ඇන්ටනාව දාගෙන සාමාන්‍ය ජීවිතේ ලස්සනට ගවාගෙන යන්න ඔව් සෝනසේ දැන් එකක් සිතුවිලි අර වෙන්ද වගේ එන්නේ නැහැ එන දේ වුණත් හරි පැහැදිලිව මම බලන්න පුරුදුලා තියෙනවා දැන් මේ 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 ටික දවසකට ඉඳන් ඒක නිසා අර වෙන්ද තිබ්බ ගැටළු වල තිබ්බ ප්‍රශ්න වල තිබ්බ අර ඝන බව ගොඩාක් දුරට අඩුවලා තියෙන්නේ මට තේ මොකද තේරෙන මේ තේරලන් සෝනවස් තියෙන මේක සිතේ ප්‍රශ්නයක් කියලා ඔව් එතකොට මම අනිත් පැත්තේ නෙමෙයි ඒකත් දැනගෙන ගනුදෙනු කරා ඊට පස්සේ තවත් සිතුවිල්ලක් ආවත් දැන් මේක පැහැදිලි කරන එක එනවනේ ඒකත් දකින්නවා. එතකොට මේ සිතම තමයි වෙන වෙනම පැත්තක යන එකක් මේක. එකයි වෙනම යන එකක් කියලා මට තේරෙලා තියෙන්නේ ඒකෙන් ඊට පස්සේ. දැන් ඔයාට මේ සිතේ දෙපැත්තක් කතාවක් තේරෙනවා නම් මම කියන්නේ දැන් ඒ දෙකට ඔහේ කතා කරන්න දීලා ඔයා තුන්වෙනි පාර්ශවයක් හැටියට පැත්තක ඉඳන් බලන් ඉන්න. ඒ කතා කරන හිතදී. දැන් එහෙම තමයි සවනස් වෙන්නේ. ගුඩ්. එහෙම තමයි වෙන්න ඕනේ. හරි හරි දැන් ඔබාසගේ දේශනාව මම වාහනම සවනස් හැමදේම වාහන යනකොට අහනවා. මේ තනින් යන වෙලාවටයි තව කවුරු හරි යන වෙලාවට වුණත් මම ගොඩාක් දුරට ගමනාන්තයට සෙට් වෙන විනාඩි 20 20ක දේශනාවක් අනිවාර්යයෙන්ම අහගෙන යන්නේ ඒ ටයිම් එකට ඉවරනකම්ම. ඉතින් මේ ඒ නැතත් කාමරයට ආවට පස්සේ ප්‍රයක දේශනාව ප්‍රයකාමාරක අනිවාර්යෙන්ම අහන දවසකටදී අහලා අහලම දවස වනාස මේක මට මේ වැටෙන්න ගත්තේ ටික ටික. ඔව්. ඉතින් මේ ඒකෙන් සල් ගොඩාක් නිදාසේ මං අහන කොච්චර ප්‍රශ්නක් ගැටලු තිබ්බත් ලංකාවටත් යන්න ඕන ලබන වාසේ නිතන් ඉන්නවා. ඒ ඉතින් ඒ හිතන් ඇ දේවත් පැත්තකින් ඉඳලා හරිය නිදාසේ අහනකොට තමයි මේක පොඩ පොඩ මට තේරෙන්න ගත්තේ. තේරෙන ගත්තලේ ඉඳලා හරීම ඒ අර තියෙන හිතේ අර වෙන්ද තිබ්බ බරගතිය ගොඩාක් නිවිලා ගිහිල්ලා තියෙන්නේ. කිසි කලබලයක් නැහැ. තේනු සර තරහක් ආවත් කවුරු හරි කෙනෙක් මාව අවුස්සන වැඩක් කරලා ඒක මතක් වුණා කිය මේක මට තේරෙනවා දැන් මේක මේ සිතේ ක්‍රියාකාරීත්වයක් මේකට මම සම්බන්ධ නැහැ කියලා.
එහෙම වෙනකොට ඒකත් නැති වෙලා යනවා තරහවත් නැති වෙලා යනවා ආ නේ හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ ඔය අක්කසෝන එතකොට මම බොරුව කරන්නේ මේ අර රැවටීමක් නිසානස් තියෙන ඒකනේ බුදුහාමුදුරුගේ මම ඒක මේ අවිද්‍යාව කියලා නේද එතන තමයි අවිද්‍යාව හරි සෝනස් මේ ඔබාසිර ගොඩක් පිං ගොඩක් ස්තුතියි අද තුන් හතර පාරක් හිතුව සෝනස් ඔබාසිර එදා කතා කරා ඉතින් ආයි කරදරයක් දන්නේ නැහැ කියලා හිතලා හිතලා තමයි ගත්තේ දැන් දැන් නම් ගොඩක් හරි ආයෙදින් අවුරුදු දෙක තුනකට කතා කරන්න නැතුව තමන් තනියම ස්ටඩි කරන්න කතාව උපරිමයෙන් මාත් එක්ක අඩු කරන්න මොකද මේක මගෙන් ගන්න ඩේටා ගත්තට ඔයාලට ඇප්ලයි වෙන්නේ නැහැ තේරුණාද දේශනාව අහන්න අහලා ඉවරලා සාමාන්‍ය විදිහට එදිනදා ජීවත් වෙන අතර කොහොම හරි මේක තේරුම් ගන්න බලන්න මංගාවට ආවම ලොකු අපරාධයක් වෙනවා මොකද මොකද දැන් ඉන්න තැන කතා කරාට පස්සේ මම ඔයා ස්වයම්ම අවබෝධ කරගන්න ඕනි කාරණා මම ඊට කලින් ඔයාලට කියලා දා. එතකොට ඔයා එතන ඉඳලා කරන්නේ ඒක අවබෝධ කරගන්න නැතුව දැනුමක් හැටියට අරගෙන හිතාගෙන ඉන්නවා. හිතාගෙන හිටියට ඒක ඇප්ලයි වෙන්නේ. මේකයි ගොඩක් අය කතා කරනකොට අහනකොට මම කියන්නේ ඉතින් දැන් ඔය කතා කරාම හද දැන් ලස්සන ජීවත් වෙන්න කියන්නේ. ඔව් ඒක හැම දේශනාවකම මාංශය දේශනා කරන ලස්සන ජීවත් වෙන වචනේ. අර ලස්සන ඒක. මේ ඇත්ත සවනස් දැන් ගොඩාක් දුට්ට හරි ආයි මම ඕ දී ඇත්තනම මෙතනින් යාට කතා කරන්න ඔබවාසෙන් මේ ගත්ත වචන ටික හොඳටම ඇතිලි හිතන මට දැන් මේ වෙලාවේ මේ මේ ලැබුන් ටික හොඳටම ඇති ගුඩ් එහෙම නැති අපි නවතින්න නවතන නවතන තේරුවන් සන්නස් වන්නාසේ